උදා වූ 2022 නවවසර කිනතරංකා TV නරඹන ඔබ සැමට සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප නාලිකාව ඔස්සේ හැමදාමත් කතා කරන්න උත්සාහ කරේ එදිනෙදා ඔබට යම් කිසි පිහිටක් සරණක් අවශ්‍ය වූ විට උපකාරී වෙන දෙයක් කියලා. ගුප්ත හා මන්ත්‍ර ශාස්ත්‍රයත් එක්ක බැඳුණු කතාවක් හැමදාමත් අපි කියනවා. ඒ වගේම පසුගිය දිනවල අපිත් එක්ක දුරකථනින් කතා කරපු කෙනෙක් කතා කළේ තම නිවෙස්වල පැවතු ශාන්ති කර්ම ගැන. නිවසක යම් කිසි කෙනෙක් රෝගාතුරු අවස්ථාවක යම් දෙවලකට ගිහිල්ලා ඒ දෙවලදි කියනවා ජීතර දෝෂ තියෙනවා. මේ දෝෂ ඉවත් කරන්න ශාන්ති කර්ම. ඉතින් මේ ශාන්ති කර්ම කිරීමේදී අද කාලයේ වෙනකිට අද වන විට ලොකු වියදමක් දරනවා. මේ වියදම එකිනෙක වෙනස්. මොකද අපි ගොඩක් වෙලාවට අපිත් එක්ක සම්බන්ධ වෙන මන්ත්‍ර ශාස්ත්‍රවලින් එක්ක ඒ ශාන්ති කර්ම වලට සහභාගී වෙනවා. මොකද ඒවැ විවිධත්වයක් තියෙනවා. ඒ දේවල් අපි දකිනවා. ඉතින් අද දවසෙත් අපි මේ ශාන්ති කර්ම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ශාන්ති කර්ම වලදී ගොඩක් අය කියන්නේ සමහර අදුරන් 3-4 දෙනෙක් ගෙදර කරෙක් බෙර වාදනය කරන්න දෙන්නේ නැත්නම් එකයි අදුරන් 3-4 දෙනෙක් ලොකු වේදමක් කරන්න වෙනවා. ඉතින් පසුගිය දවසක අපි ශාන්ති කර්මයකට සහභාගී වුණා එකයි විතරයි. නමුත් අපි මේ ශාන්ති කර්ම වලට සහභාගී වෙන්නේ ගොඩක් වෙලාවට ඒ තමයි මොනවද වෙන්නේ කියලා බලන්න. එතනින් නවතින්නේ අපි. ඊට පසු අපි පසුවිදර්මක් කරලා බලනවා ඒ ශාන්ති කර්මයෙන් පස්සේ ඒ නිවැසියන්ට ඒ පුද්ගලයන්ට යම් පිහිටක් වුණාද ඒ කළ ශාන්ති කර්මයෙන් මොන වගේ පිහිටක්ද ලැබුණේ කියලා. ඉතින් එවැනි ශාන්ති කර්ම කිහිපයක් ගැන අපි පසුගිය කාලේ සොයා බැලුවා. ඉතින් ඒ ශාන්ති කර්ම කරපු අයත් සමගත් අපි කතා කරමු. ඉතින් අද දවසෙත් අපි මේ නවවසර උදා වෙනවත් එක්කම ඔබට කතාවක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේ ශාන්ති කර්ම ගැන හරියට දන්න ශාන්ති කර්ම කරන පුද්ගලෙක් එක්ක කතා කරන්න දවසේ තියෙන නිසා. ඒ තමයි ගුප්ත ශාස්ත්‍රවේදී ජයල කුංචිය වාසය. ආයිබෝවන් කියලා පිළිගන්න ඔබතුමාව. ආයිබෝවන්. ජයල මහත්මයා කියන්නකෝ මේ ශාන්ති කර්ම දෙවලකට ගියාම මේ gedara තියෙන දෝෂ නැත්තම් බහිරව දෝෂ තියෙනවා. නැත්තම් විනයක් කරලා තියෙනවා. මේ වින හෝ බහිරව දෝෂ අයින් කරන්න ලොකු ශාන්ති කර්මයක් කිරීමෙන් වෙන්නේ මොකද්ද ඔබතුමා කරනවා වගේ අප සමහරලාට හේතුවා මේ ශාන්ති කර්මයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ යම් කිසි අසරණතාවයකට පත් වූ අවස්ථාවක. මේ අසරණ වුණා ඒවා තවත් අසරණ කරන අවස්ථා අපි ගොඩක් තැන්වල දැකලා තියෙනවා. නමුත් ඔබතුමා එතනට යන්නේ නැහැ කියලා අපි දැක්කා. මොකද්ද මේ දෙක තුල වෙනස? ගොඩක් අය කරන්නේ පිරිසක් එක්ක ගිහිල්ලා ඔය ශාන්ති කර්මය කරනවා. ඔබතුමා තනියම හෝ තව කෙනෙක් එක්ක ගිහිල්ලා ඒ ශාන්ති කර්මය කරලා ආපසු. මොකද්ද මේ දෙක අතර වෙනස? මෙහෙම ඉතින් ඕකේ කෙටියෙන් විශ්ලේෂණය කරන්න අමාරුයි. වෙලා කාල වේලාවත් එක්ක පොඩි පිළිතුරක් දෙන්නම්. ඉතින් ඒක ඔය ශාන්ති කර්ම ක්‍රමය අදෙයියාපු එකක් නෙමෙයි. ඉතින් අපේ අතීතය ගියොත් එහෙම මේ ලංකාද්වීපයේ ගොඩක් යාග හෝම සහ පුද පූජාවල් කරලා තියෙනවා. ඒක විවිධ විවිධ ආගම් එක්ක ඉතින් ගොඩක් දේවල්. ඉතින් දැන් එක එක අයට පිහිටන ක්‍රමවේද තියෙනවා. හැබැයි මේක ඉගෙනගෙන මේක මේ ගැන ගොඩක් ගවේෂණ කරලා මේ දේවල් කර හරියට තේරුම් අරගෙන හරියට කරොත් එහෙම මේකෙන් ප්‍රතිඵල බොහෝ දුරට තියෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම පිරිසක් එක්කන් යනවායි කියන්නේ සමහර අවස්ථාවල් වලට ආව තේව කට්ටිය කියලා තමයි අපේ කට්ටිය අහලා තියෙන්නේ. කොට්ටෝරුව කියලත් සමහර අය කියනවා. ඉතින් එහෙම කියද්දී එන කෙනාව සමහර වරම් සාර්ථය අනුව වරමකින් ඇඟට ඇවිල්ලා ඥාති බලවේගයක් ඇවිල්ලා ගඩ කටයුතු කරනකොට එයා ඉල්ලන ඉල්ලනේ වදින්න දැන් නවීන විදියට වරම් සාර්ථයේ 3-4 දිනක් අරගෙන. එතනේ 3-4 දින අරන් යනකොට වෙනම ඒ සතු කියන ඒවා හදන ඒවා ඒවට හදන්න වෙනම කස්ටි අරගෙන. එතකොට අඳුන බලනෝ නම් වෙනම අය යනවා. තවත් වරම් සාර්ථයේ තව අය. එතන ලස්සන කරන්න බෙර ගහනකොට නටන්න ඒ වගේ කටයුතු කරන්න තව අය අරගෙන. ඉතින් එහෙම අරන් යනකොට ඉතින් ලොකු වියදමක් දරන්න ඕනේ අද කාලේ. ඉතින් මේක ඇත්ත මොකද්ද බොරු මොකද්ද කියලා කාට
කොහෙට කොහොම හොයන්නද කියලා සමහර වෙලාවට දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මේ ගෙවල් දොරවල් වල තියෙන ප්‍රශ්න, අද දබර, දරුවන්ගේ ප්‍රශ්න, ඒවා මේවා බලද්දී චොවිල් ශාන්ති කර්මයක් කරන්න කියලා වරන් ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් මේකට පිවිසෙයි. ඇත්තටම පරම්පරා විදියට ඇවිල්ලා එයා චොවිල් ශාන්ති කර්මෙත් උපයෝගී කරගෙන වරන් ශාස්ත්‍රයේ කර්මෙත් උපයෝගී කරගෙන ගෙදරට හොඳ ශාන්ති කර්ම වේදයක් කරනවා. ඉතින් ඇත්තටම අද කාලේ ඉන්නේ ගොඩක්ම මුදලට ඉන්න කට්ටිය. අර මේ එක පඳුරකට ගැහුවොත් හැම තැන්වලම ඉන්න කට්ටියක් වගේ තමයි අපි දකින්නේ. ඉතින් අපිට මේකට පාලන මිලක් දීලත් නැහැ. මේකට කැමති කැමති අය එයාගේ තියෙන ප්‍රතිදී අනුව, ඒ තියෙන වැඩවල් අනුව, කතාබහත් අනුව ඒ වගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒක ඉතින් ඔය කර්ණ මොඩ ශක්ති තියෙන අය ඉන්නවා, ඒ වගේ දේවල් තියෙනවා, පළපුරුද්ද තියෙනවා, ඒ වගේ ඒවා එක බලාගෙන ඉතින් වැඩ කටයුතු කරනවා. ඉතින් අර ඔය මොනවා කරත් ඒ යක්ෂ පේත භූත ඉතාචර කුම්භාණ්ඩ කියනා වූ ඒ තියෙන දේවල් එක්ක ඒගොල්ලෝ ඒ බලවේග අයින් කරලා යහපත චිත සාන්තිය උදා කරලා ඉතින් තමන්ගේ එළවට කරගන්නා වූ පිළිකුසලු එක්ක තමයි මේ වැඩසටහන තිරෙන්නේ. ඉතින් මේකට හොඳ ඥාති වරමක් කියන්නේ කරන මුදු ශක්තියක් තරහින ඥාති වරමක් තිබුණොත් හොඳ ගමනක් යන්න අපුව හොඳට පිළිසිදු චේතනාවෙන් හොඳ දෙයක් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔය කියන විදිහට දැන් අපි දැකපු විදිහටත් ඔබතුමා කියන විදිහටත් මේ ශාන්ති කර්මයක් කරන්න එක එක ඇදුරන් එක ක්‍රම උපයෝගී කරනවා. ඒ කියන්නේ මම හිතන විදිහට මේ සම්ප්‍රදායන කූලව එදා ඉඳන් පැවති විදිහට තමයි බොහෝ අය අද කරගෙන යන්නේ. සම්ප්‍රදායන කූලව එදා විදිහට අද ශාන්ති කර්ම කරනකොට ලොකු විදමක් දරන්න වෙනවා. ලොකු විදිහක් සහභාගී වෙනවා. ඉතින් මේ වගේ වෙලාවකට අර අසරණ වුණු අවුලක තමයි ඔයසක තමයි මේ ශාන්ති කර්ම කරන්නේ. ලොකු මුදලක් දරන්න අමාරුයි. ඉතින් මේ ලොකු මුදලක් දරන ඒ ලස්සන කරලා දුලක හෝ ඒ නිවස ඇතුලේ මල්ලයන් කීපයක් සරසනවා. ඉතින් ඒ කරන ශාන්ති කර්මය තුළයි ඔබතුමා කරන ශාන්ති කර්මය තුළයි වෙනසක් තියනවාද? ඒ කියන්නේ ඒ ලැබෙන පිහිටේ වෙනසක් තියනවාද? අඩු වැඩියක් තියනවාද? නැත්නම් එක හා සමාන පිහිටක්ද? එහෙම පිහිටක් කියන්නේ ක්‍රමවේද වෙනස් ගොඩක් ගත්තොත් එහෙම එක එක වරන් සාස්ත්‍ර තියෙන කට්ටිය ගොඩක් එක එකයි ඉන්නවා. පිහිටයිටින් වෙන්න ඕනේ එක්කෝ යක්ෂ බලවේගයක් ඉන්නව නම් ඒක අයින් කිරිල්ල. ඒකට එයා සීමා කරලාද කොහොමද නැත්නම් එන්නව නැති වෙන්නද? එහෙම ඉතින් කාලයක් තිස්සේ මේක කරන් යනකොට සමහර කියන ඕක මෙහෙමයි, ඕක වෙන්නේ මෙහෙමයි කියලා. ඒත් ඒ දේවල් කරද්දී එක්කෝ බොරුවක් කරනව නම් ඒක බොහෝ දුරට ඒක දිගටම කරන්න බෑ. සුභා සෞන්දර්යය විසින් සුභා දහම විසින් දෙත් ධම්ම වේදිනී වගේ පරිසම් වීමක් වෙනවා. ඒක දැනගෙන කරොත් හරි, නොදැන කරොත් එහෙම හරි ලොකු ප්‍රශ්නයකට පත් වෙනවා. එතකොට දැන් ওই වරන් සාස්ත්‍රයේ ඉන්න මිනිස්සුන්ට ඥාන ශක්තිය, තීක්ෂණ බුද්ධිය සහ සමාජ ආශ්‍රය බොහොම අඩු. ඇත්තම කතාව ඒ සමාජයේ ගත්තා වූ පන්නරය, සමාජයේ තමන් තමන්ගේ රැකියාව වලින් ගත්තා වූ පන්නරය, පාසල් වලින් ගත්තා වූ පන්නරය, ඒ වගේ ගොඩක් අයගේ වරන් සාස්ත්‍රයේ වීටලා තියෙන අයට ටිකක් අර උඩගුකම ඒ වගේ කම තියෙනවා. ඒක හොඳ කන්සල්ටන් එකක් අරගෙන දෙයක් කරන අය නැහැ. ඉතින් හොඳට ගුරුවරයෙක් යටතේ පුහුණු වීමක් ලැබලා ගුරුවරයෙක් යටතේ අතීතයේදී යම් ගොඩක් ගුරුවරයා යටතේ මුලින් ওই දේවල් අසුබතු ගාලා තමයි ළඟට වෙන්නේ. ඉතින් එහෙම ගියොත් ඉතින් මේක හරියට කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපේ ඉන්න මේ මිනිස්සු එක්කෙනෙකුට එක්කෙනෙක් මේ ගුරුකම් සාස්ත්‍රය හොරාට තමයි කරන්නේ. ඉතින් මේක ඇත්ත දෙයක්. මේක බොරුව මාකට් වෙලා තියෙන්නේ. අද මොකද මේක සමාජගත වෙලා තියෙනෝනේ ගොඩක්. මේ සමාජගත වෙලා තියෙන හින්දා මේ සමාජයට අද හිත එළි වෙද්දි හොරෙක් වුණත් මුදලක් දුන්නොත් එයා ප්‍රසිද්ධ වෙලා එහෙම වෙනවා. අපිත් එක දුරකතනින් කතා කරන බොහෝ අය කියන්නේ ලොකු මුදලක් දීලා ශාන්ති කර්මයක් කරා. ඒ කියන්නේ අහවලා මෙච්චර මුදලක් ගත්තා. ඒ කියන්නේ ඒ ප්‍රසිද්ධියත් එක්ක තමයි ඒ මුදල තීරණය වෙන්නේ. එතකොට මේ ප්‍රසිද්ධියත් එක්ක මේ කරන පිළිවෙතේ යම් වෙනසක් කියන්න පුළුවන්ද? වඩා මෙහෙමයි. ඉතින් ඒ ක්‍රමවේදයක් ගත්තොත් ඒ වෙනස් වෙනස් දේවල් තියෙනවා. ඉතින් දෙහි පුහුල් ඔය ටික කොහොමත් අනිවාර්යෙන් ඕකට ඕනේ. එතකොට පොල් තෙල් හඳුන් කුරු කපුරු ඔය ටිකත් අනිවාර්යෙන් කොහොමත් ඕනේ. අහුව අත්තන දිවි කදු ඒ වගේ දේවල් ඕනද? ඒ කැපුම් කපන්න ආව දේවල් ආරක්ෂා මුට්ටි කුප්පි ඒවත් ඕනේ අනිවාර්යෙන්. කරන ක්‍රමවේදය සහ
ඒ සමහර අයගේ කරන ක්‍රමවේද සහ සමහර අයගේ කියන දේවල් දැන් සමහර අය පිටරයක් ගෙනවා පිටරේ කරනවා. සමහර අය පොල් ගෙඩියක් ගෙනවා පොල් ගෙඩිය කරනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒක ඒක ආයතන ඉතින් මොනවා කරත් ඒක සමහර වෙලාවල් වලට මොකක්වත්ම නැහැ. තමාගේ මනසෙ තමයි ඕක තියෙන්නේ මෙහෙම කරා. සමහරුන්ට කොච්චර කරත් කරත් හරියන්නේ නැහැ. හරි අදුරු මේ තුමේ කොයා ගන්න බෑ. ඒ වගේ ගොඩක් අය පොඩි වෙන ගුරුකම් ඒවා කියන්නේ යක්ෂ බලවේගයක් ගෙනල්ලා එයාට යන්න බැරි වෙන්න ලොක් කරලා හිරගත කරනවා වගේ බන්ධනය කරනවා කියන්නේ ඒක. එයාගෙන් මිදලා එයා වරන් ගිහිල්ලා ඒක ඒක යන මන්ත්‍ර ශාස්ත්‍ර පිළිලා තියෙනවා තේසේ. ධර්ම විදිය. ඒවා යට ගියා සුද්ධ අපේ පත පොත් ටික ඔක්කොම හොරගම් කරා අරන් ගියා. ඉතින් මේවා දන්න අයත් ඉන්නවා. එහෙම පෙන්නන්නේ නැහැ. හරි වැඩකාරයෙක් ඉන්නව නම් ඇත්තටම පෙන්නන්නේ ඒ ශාස්ත්‍රය කොයි වගේද කියන එකක් තමයි තියෙන්නේ. පතපොත සුරු කරනකොට මම දැක්කා ඈපතීතී මේ ශාන්ති කර්මය කරන්නේ අපි කියමු අද කාලේ කරන්නේ ගෙදරක කරනවා නම් හොරෙන්. මොකද අල්ලපු ගෙදරටවත් කියන්නේ නැහැ ශාන්ති කර්මයක් ගෙදර තියෙනවා කියලා. මොකද බොහෝ අය කියන අල්ලපු ගෙදරින් කොඩිමයක් කරා. නමුත් ඈපතීතී ගමක මේ ගෙදරක තොයි ශාන්ති කර්මයක් කරනවා නම් ඒ පිරිස ඒ ගමේම අය එකතු වෙනවා. ඒක අපිට දැක ගන්න වෙන්නේ පැරණි නාට්‍ය තුලින් දකින්න පුළුවන් එවැනි ශාන්ති කර්ම. ඉතින් ඒ ශාන්ති කර්මය තුල මුළු ගමේම එනවා ඒ තැනට. ඉතින් ඒ වගේ තැන් අලංකාරව සරසලත් මල්යහන් කිහිපයකින් සරසලා ඒ ශාන්ති කර්මය ලොකුවට කරනවා. ඈත අතීතයේ කරපු එවැනි ශාන්ති කර්ම අද දවසේ කරන්න පුළුවන් කමක් නැහැ. සමහරලාට ගෙදරක ගොක්කත්තක් කපා ගන්න පුළුවන් කමක් නැහැ. ගොක්කත්තක් ගන්න වෙන්නේ සල්ලි වලට. ඉන්දන්න තියෙන කෝටුව ගන්න වෙන්නේ සල්ලි වලට. අහු දෙහි හැමදේම ගන්න වෙන්නේ සල්ලි වලට. ලොකු මුදලක් වැය වෙනවා. සාමාන්‍ය ශාන්ති කර්මයක් කරන්නේ අසරණ අවස්ථාවක. ඉතින් ඒ වෙලාවට අර ඈත අතීතයේ ඉඳන් කියනවා වගේ ගිලෙන්නන මනුස්සයා ඉදිරු ගහෙත් එල්ලෙනවා වගේ කොහේ හරි එල්ලෙනවා කාට හරි කියලා මේ ශාන්ති කර්මය කරනවා. ඉතින් අන්තිමට ශාන්ති කර්මයට ලොකු මුදලක් වියදම් කළා එයින් ප්‍රතිඵලයක් නැති අවස්ථා බොහෝ අපිට දැනගන්න පුළුවන් අපිට කතා බහ කරන්න නැහැ කියනවා. ඉතින් ශාන්ති කර්මයක් කරන්න කලින් එවැනි ශාන්ති කර්ම පිළිබඳව දන්න කියන අය සමග කතා බහ කරලා ඒ පිළිබඳව දැනුමක් ගන්න නම් හොඳයි. මොකද අපිත් සහභාගී වෙනවා බොහෝ අය අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්න ඇදුරු මහත්තුරු සමග ශාන්ති කර්ම වලට ගැළ මහත්මයා. ඒ තැන් වලට ගිහාම අපිට පේනවා මේ ඒ ශාන්ති කර්මය කරන ගෙදර නිවසියන් මීට කලින් කිසිම ශාන්ති කර්මයක් දැකලා නැහැ වගේ. සමහර වෙලාවට ඒ දැන් ඔබතුමා කිව්වා ඔය ශාන්ති කර්ම දැන් ඇදුරු මහත්තුරුගේ බුද්ධිය ඥානය සමාජ දැනුම වගේ මේ නිවෙස් වල අයට කිසිම දැනුමක් නැහැ මේ ශාන්ති කර්මය පිළිබඳව. මේ කරන්නේ මොකක්ද මෙන් වෙන්නේ මොකක්ද කියන කිසිම දැනුමක් නැහැ. ඉතින් මේ ශාන්ති කර්මයක් නිවසක කරන්න කලින් අපි ඔබට පුන පුනා කියන්නේ ඒ පිළිබඳව කලින් දැනුවත් වෙන්න. ඒ කියන්නේ නිවසක යම් දෙයක් කරනවා නම් ශාන්ති කර්මය පිළිබඳව දැනගෙන ඒ දේ කරනවා නම් හරියට ජය මහත්මයා. එහෙම වෙනවා නම් හොඳ තමන්ටත් හොඳයි. තමන්ගේ පොකට් එකටත් හොඳයි මුදලටත් හොඳයි. අනවශ්‍ය දේවල් වලින් වැළකීමත් හොඳයි. ඉතින් තමන්ට හොඳ දැනුමකුත් දැනුමක් අරගෙන හරි ගමනක් යන එක තමයි හොඳම දේ. ඉතින් බෙහෙමින් ස්තුතියි ජය මහත්මයා ඔබතුමාට සමුදෙනවා. අපි අද දවසේ නව වසරේ මේ තොවි ශාන්ති කර්ම ගැන කතා බහ කළ ඔබතුමාට අද දවස සමුදෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා තොවි ශාන්ති කර්මයක් කරන්න නිවසක අවස්ථාවක් නොවේවා කියලා. මොකද ශාන්ති කර්මයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ සතුටට නෙමෙයි. යම් කිසි කෙනෙක්ගේ දුකට හෝ නිවසක තියෙනා වූ දෝෂයකට. ඉතින් එසේ නොවේවායි ප්‍රාර්ථනා කරමින් මෙවැනිම වැඩසටහනකදී ඉදිරියේදී හමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඔබ සැමට සමුදෙනවා. සුබ දවසක් කියලා.